දරුවන් සරණයි සදැහැති ඔබ සැමට මේ අරම පුරා පැතිර යන මද සුළඟින් සැලෙන බෝපතක සිසිලස හදවත වගේම ජීවිතේ නිවාසන සලනවා මෙතුම් වූ පින්බිමේ අද බෞද්ධ රූප වාහිනී නාලිකාවේ සහභාගීත්වයේ ඇතිව පටිගත කරන ධර්මදේශනාමය පින්කම ආරම්භ කරන්නට සූදානම් වන්නේ ගොතටුව චන්දන විහාරස්ථාන පරිශ්‍රයේ සිට ධර්මදේශනා පවත්වන ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ගොතටුව චන්දන විහාරයේ ගෞරවනීය විහාරාධිපති පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ දේශකයන්න් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 ධර්ම දේශනා වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ උපේන්ද්‍ර මහතා සහ එරංගා සමරතුංග මහත්මිය ඇතුළු ඒ පවුලේ දිනු තෙරුණි දියණියන් දෙදෙනා ඇතුළු ඥාති හිතමිත්‍රාදීන් පිරිස. එහෙමනම් දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු මේ උතුම් ධර්ම දේශනාව මෙතන සිට ආරම්භ කරන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ යතාභතං නික්කිත तो एवं निरये कतमेहि चतुहि अत्थनाच मुसावादी होति परंच मुसावादे समादपेति मुसावादे च समनुन्यो होति मुसावादस्स च वन्नं भासति इमेहि को भिक्कवे धम्मेहि समन्नागतो यताभतं निक्कित्तो एवं निरयेति श्रद्धावंत पिन्वत्नि बौद्धया रूपानि ओस्से विकासने किरेन मे सद्धर्म देशनाव श्रवणे किरीमठै මේ සදැහැති පින්වත් හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම්ව සිටින්නේ. අද මේ බාහිර ප්‍රතිගත කිරීමක් ලෙස අපේ ගොතුටුව බෝගාන්දී පාරේ චන්දන විහාරස්ථානයේ සිටයි. අද මේ සද්ධර්ම දේශනාව විසිරුවා හරින්නේ අපිට ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ලැබුණේ අංගුත්තර නිකායේ දෙවෙනි කොටසේ චතුක්ක නිපාතේටයිති මුසාවාද සූත්‍ර දේශනාව බෞද්ධයා නාලිකාවේ පංචශීල ප්‍රතිපදාව පිළිබඳව පෝදාට එකින් එක සිල්පද පිළිබඳව විවරණය කෙරෙන අතර අදර නියමිතව තිබෙන්නේ කතා කරන්නට නියමිතව තිබෙන්නේ මුසාවාද සූත්‍ර දේශනාවයි නිසා මුසාවාදයේ ඇසුරෙන් තමයි පින්නතුනි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරෙන්නේ. ඉතින් අපේ සදැහැති අපේ එරංගා නෝනා මහත්මණියට තමන්ගේ සිතේ ඇති වුණු සිතවිල්ලක් අනුව මේ ධර්ම දේශනා මාලාව
බෞද්ධයා නාලිකාව ඔස්සේ විකාශනය කරන්නට කටයුතු සූදානම් කරගත්තා. එහි දායකත්වයේ බාරගෙන පින්නතුනි බුදුරජාණන් වහන්සේ පන්සිල් වලට ගරු කළ උත්තමයන් වහන්සේ නමක්. ඒ බව පුණ්‍යා සූත්‍රයේදී මනාව පැහැදිලි කරගන්න පුළුවන්. පින්නතුන් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ වස් කාලයක් ගත කරන්න තුන් මාසයකට කැලෑවට වඩින්න සූදානම් වෙච්ච වෙලාවේ මේ කාරංචි වෙච්ච අනාථපිණ්ඩික මහසිරිතුමා බුදුරජාණන් වහන්සේට ගිහින් මතක් කළා තථාගතයන් වහන්සේ තුන් මාසයකට වස් කාලයක් ගත කරන්න කැලෑවට වඩින්න එපා. ඒ නිසා ඔබ වහන්සේ දකින්න ලැබුණොත් ඒක මිනිස්සුන්ට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ ජේතවනාරාමේ වැඩ සිටින්න බුදුහාමුදුරුව සිහිපත් කළ අනාථපිණ්ඩික සිටුතුමනි කවුරු කිව්වත් මේ ගමන මම යා යුතුයි. තුන් මාසයකට වඩින්නේ වස් කාලයකට මහ කාලයකට නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුරුවන්ට කොච්චර කිව්වත් බුදුහාමුදුරුව ගමන නොනවත්වන බව දැනගත්තු අනාථපිණ්ඩික මහසිටුතුමා සිටුමාලිකාවට ගිහිල්ලා කල්පනා කර කර ඉන්නකොට මේක දැක්කා ගෙදර වැඩ කරන දාසිය. ඒ දාසියගේ නම තමයි පුණ්ණා. ඒ පුණ්ණා දාසිය මේක දැකලා සිටුතුමාගෙන් අහනවා සිටුතුමනි වෙනද තථාගතයන් වහන්සේ මුණ ගැහිලා අහවාම බොහොම සතුටින් කාලය ගත කරන්නේ. අද දුක්මසු ලීලාවෙන් ඉන්නේ ඇයි කියලා ඇහුවා. බලන්න පුණ්ණා තථාගතයන් වහන්සේ අපිව දාලා වඩින්න හදන්නේ කිව්වා තුන් මාසයකට. ඊට පස්සේ පුණ්ණා දාසිය අහන ඔබතුමා කිව්වේ නැද්ද බුදුහාමුදුරන්ට නවතින්න කියලා. කිව්වා පුණ්ණ බුදුහාමුදුරෝ දැන් මම කියන දේ අහන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ පුණ්ණා දාසිය අහනවා සිටුතුමනි ඔය බුදුහාමුදුරෝ බැරි වෙලාවත් මම කියන දේ අහලා ඔය ගමන නතර කළොත් මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ සිටුතුමා කියන නුඹට මොනව දෙන්නද පුණ්ණා ඔබ මේ ගෙදර දාසිය නුඹ ඉදුල් හොදන්නේ බත්තු යන්නේ ගෙයි සුද්ධ කරන්නේ 54 කෝටියක් ධනෙ වේදම් කළ ජේතුනාරාමේ හැදලා දීලා මම කියන දේවත් අහන්න නැතිකොට බුදුහාමුදුරුවෝ නුඹ කියන දේ අමුතුවෙන් හයිද කිව්වා. නෑ සිටුතුමනි ඔබතුමා කියන්නකෝ මට මොනවද දෙන්නේ බුදුහරුණ අතර කළොත්. පුණ්ණන් ඔබට පුළුවන් නම් තථාගතයන් වහන්සේ ගම නවත්තන්න අද ඉඳලා මේ ගෙදර දාසීභාවයෙන් නුඹ නිදහස් කරනවා. පොරොන්දු කරගෙන පුණ්ණා දාසී පින්නතුනි තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා පසඟ පිහිටුවලා බොහොම ලස්සනට වන්දනා කරලා අහනවා බුදුරජාණන් වහන්සේ මා වෙනුවෙන් නවතින්න ඔය ගමන මා වෙනුවෙන් නවත්තන්න ඔය ගමන මා වෙනුවෙන් නවත්තන්න කියලා තුන් පාරක් කිව්වා. බුදුහාමුදුරු අහනවා පුණ්ණා දැන් නම් මම නැවතුණා කියමුකෝ නුඹට මොනවද ලැබෙන්නේ කියලා මම නැවතුණා කියලා මට මොකුත් ලැබෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ ගමන වඩින එක නතර කළොත් මම ඔබ වහන්සේට පොරොන්දු වෙනවා අද ඉඳලා මොකද්ද නෑ දාසිභාවෙන් නිදහස් වෙන වගේ වැඩකට බුදුහාමුදුරුවෝ කවදාවත් ගමනක් නතර කළේ නෑ. ඒ නිසා අපිට එදා වුණා නම් අපි කියන්නේ ඔය විදිහට තමයි බුදුහාරවන්ගේ පිහිටින් හරිකමක් නෑ දාසිභාවෙන් නිදහස් වෙන්න පුළුවන් නම් එච්චරයිද කියලා. ඒ නිසා ඔයත් අන්ට වඩා පුණා දාසී බුද්ධිමත් පුණා දාසී බුද්ධිමත් උත්තරයක් දුන්නා බුදුහාමුදුරුවෝ ගමන වඩින එක නතර කළොත් මං ඔබ වහන්සේට පොරොන්දු වෙනවා අද ඉඳලා මං මැරෙනකන් පන්සිල් ලකිනවයි කිව්වා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ සාදු 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 පුණ්ණා නුඹ පොරොන්දු වෙනව නම් මට මැරෙනකන් පන්සිල් ලකිනවා කියලා එහෙනම් මං මගේ ගමන නවත්තනවයි කිව්වා. මේ ගමන නතර කළේ බුදුහාමුදුරුවෝ දාසියට ගරු කළා නෙවෙයි මොකේට ගරු කළාද පන්සිල් වලට ගරු කරලා. ඒ නිසා පින්නතුනි ඔයත් ඔය රකින්න සීලයට තථාගතයන් වහන්සේ තුන් පාරක් සාදු කියපු සීලයක් තමයි පංචශීලය කියලා කියන්නේ. අන්නේ පංසිල් වලින් අද අපි කතා කරන්නේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදේ පිළිබඳවයි අපිට ලැබී තිබෙන මාතෘකාව අනුව. ඉතින් මීට පෙර ඉන් මතුවට තිබුණු ශික්ෂාපද පිළිබඳව කතා කරලා තියෙනවා දේශනා සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අද නියමිතව තිබෙන්නේ මුසාවාදා ශික්ෂාපදයේ පිළිබඳව. ඊට හොඳම නිදර්ශනය තමයි පින්නතුනි රාහුල පුංචි හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දුන්නු අවවාදේ.
යවාදී සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ අම්බලට්ටික රාහුලවාද සූත්‍ර දේශනාවේ. මේ මුලින් සඳහන් කළ ධර්ම පාඨයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ දෙවෙනි කොටස චතුක්ක නිපාතේ මුසාවාද සූත්‍ර දේශනාවේ. ඒ මුසාවාද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා චතෝහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ යතාබතං නික්කෙත්තෝ ඒවං නිරයේ. මහණෙනි, කරුණු හතරකින් සමන්නාගත වෙන පුජ්‍යලයා ගෙනත් තිබූ දෙයක් බිම තබන්නාක් මෙන් අනිවාර්යෙන් ඒ පුජ්‍යල නිරයේ උපදිනවා. කුමන කරුණු හතරක් නිසාද? කතමේහි චතෝහි පළවෙනි එක තමයි අත්තනාච මුසාවාදී, තමනුත් බොරු කියන්නෙක් බවට පත් වෙනවා. හරියට කොයි වගේද? ගෙනාපු දෙයක් බිම තබන්නාක් මෙන් ඒ පුජ්‍යලයා අනිවාර්යෙන් නිරේ උප්පජ්ජති, නිරේ උපදිනවා. පළවෙනි කරුණ තමයි අත්තනාච මුසාවාදී හෝති, තමනුත් බොරු කියනවා. ඒ වගේම පරංච මුසාවාදේ සමාදපේති, අනුන් මුසාවාදේහි සමාදන් කරනවා, උසිගන්වනවා. ඒ කියන්න කියලා ඒ විදියට උගන්වනවා. ඒ පුජ්‍යලයාත් නිරේ උප්පත්ති ලබනවා. තුන්වෙනි කාරණාව තමයි මුසාවාදේ සමුනුඤ්ඤෝ හෝති, මුසාවාදේහි අනුදන්නෙක් බවට පත් වෙනවා. අනුදන්නෙක් කියලා කියන්නේ බොරු කියන එක හොඳයි කියලා ඒ පුජ්‍යලයා අනුමත කරනවා සමාජය තුළ. ඒ පුජ්‍යලයාත් නිරේ උපදිනවා. අන්තිම හතරවෙනි කාරණාව තමයි මුසාවා දස්සච වන්නං භාසති, මුසාවාදේ වන්නං කියන්නේ ගුණ, භාසති කියනවා. ඒ කියන්නේ බොරු කීමේ ගුණේ පිළිබඳ වේ පුජ්‍යලයා සමාජය තුළ කතා කරනවා. ඉතින් මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත පුජ්‍යලයා මහණෙනි, ගෙනක් තිබූ දෙයක් බිම තබන්නාක් මෙන් අනිවාර්යෙන් ඉරේ උපදිනවා කියලා බුදුහාමුදුරුවෝ සාමින් වහන්සේලාට දවසක් මතක් කළා. ඉතින් මේ සූත්‍ර පාඨය ගත්තේ මේ සූත්‍රය පිළිබඳව, මේ මාතෘකාව පිළිබඳව කතා කරන්නට සුදුසු නිසයි පින්නතුනි. ඉතින් ඊට පෙර ආතුව අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ, ඒ කියන්නේ දෙවෙනි කොටසේ. බුදුහාමුදුරුවෝ දවසක් රාහුල සාමින් වහන්සේට, ඔයත් අන්ට මතක ඇති, බුදුහාමුදුරුවෝ දවල් කාලේ පින්නතුනි ඵල සමවතින් නැගී සිටලා සක්මන් කරලා බුදුහාමුදුරුවෝ රාහුල පුංචි හාමුදුරුවන්ගේ පැත්තට හැරුණා. රාහුල පුංචි හාමුදුරුවෝ දැනගත්තා තථාගතයන් වහන්සේ මේ පැත්තටයි වඩින්නේ. රාහුල පුංචි හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ කොහෙද? රාහුල පුංචි හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ තවතිසා දිව්‍ය ලෝකේ. රාහුල සාමීන් වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේගේ වයස අවුරුදු 45 50 අතර කාල සීමාවක් තුළ තමයි උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙලා තියෙන්නේ. සුමංගල විලාසනේ කියන අටුවාවේ තමයි මේ සඳහන් වෙන්නේ. ඉතින් කෙසේ හෝ වේවා පින්නතුනි, මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය පිරිනිවන් පාන්න, යශෝදරා මහරහත් තෙරණිය පිරිනිවන් පාන කොටත් රාහුල පුංචි හාමුදුරුව පරිනිර්වාණයට පත් වෙලා අවසానයි. මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය පිරිනිවන් පාන අවස්ථාවේදී සිහිපත් කරනවා නන්ද, ආනන්ද, මහා කාශ්‍යප වැනි මහරහතන් වහන්සේලාගේ පරිනිර්වාණය දකින්නට මම මේ ලෝක ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව බලනකොට පින්නතුනේ තේරුම් ගන්න පුළුවන් රාහුල පුංචි හාමුදුරුව අවුරුදු 45 50 අතර කාලය තුළ තමයි පරිනිර්වාණයට පත් වෙලා තියෙන්නේ තවතිසා දිවි ලෝකයේ තුල. ඉතින් මේ පුංචි උපමාවක් අරගෙන තමයි බුදුහාමුදුරුව රාහුල පුංචි හාමුදුරුවන්ට බොරු කියන්න එපා කියන එක උගන්වන්නේ. මේ සූත්‍රයේ දේශනා කරනකොට රාහුල පුංචි හාමුදුරුවන්ට අවුරුදු 7යි. අවුරුදු 7 පුංචි සාමණේරයන් වහන්සේ ළමකටයි බුදුහාමුදුරු මේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ දේශනා කරන්නේ. බුදුහාමුදුරු වඩිනව දැකලා රාහුල සාමින් වහන්සේ උන්වහන්සේගේ පාදෝවණේ කරන්න පෙන් වාදනයක් තිබ්බා. තථාගතයන් වහන්සේ වැඩියට පස්සේ පාදෝවණේ කළ අවසන් වූ විගස පෙන් ටිකක් ඒ වාදනේ ඉතුරු වුණා. බුදුහාමුදුරු රාහුල පුංචි හාමුදුරන්ගෙන් අහනවා, රාහුල නුඹට පේනවද
මේ භාජනයේ පැන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. එහෙමයි තථාගතයන් වහන්සේ මට පේනවා. රාහුල මතක තියාගන්න, යම්කිසි භික්ෂුවක් හෝ ගිහියෙක් දන දන බොරු කියනවනම් ඒ භික්ෂුවගේ මහානකමත් බොහොම සල්පයි. හරියට කොයි වගේද මේ වතුර ටිකක් ඉතුරු වෙලා තියෙන භාජනයේ වගේ ඒ මහානකමේ චුට්ටයික ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝම මේ භාජනය චුට්ටක් තිබුණු පැන් භාජනය අනිත් පැත්තට විසිකලා. ඉතුරු ටිකත් විසිකලා. ඉතුරු ටිකත් විසිකලාට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා, රාහුල දැන් මේ භාජනයේ වතුර ටිකක්වත් නැහැ නේද කියලා. නෑ ස්වාමීනි. රාහුල මතක තියාගන්න, දන දන බොරු කියන යම්කිසි භික්ෂුවක් හෝ ගිහියෙක් හෝ ඉන්නව නම් ඒ භික්ෂුවගේ මුළු මහාන ජීවිතේම මේ භාජනය වගේ හිස් ජීවිතයක් බවට පත් වෙනවා. දැන් උපමා දැන් එකම භාජනයේ බුදුහාමුදුරුවෝ හතර ආකාරයකට පින්නතුණි උපමා සහිතව අරගෙන මේ පුංචි අවුරුදු 7 රාහුල පුංචි හාමුදුරුවන්ටයි මේ ඉගැන්වීම බුදුහාරු සිද්ධ කරන්නේ. තාමත් සාමාන්‍යයෙන් පුංචි ළමයි පුංචි කාලේ බොරු කියන නිසා දෝ මේ බොරුවෙන් ඉස්සෙල්ලාම වළක්වා ගන්න බුදුහාමුදුරුවෝ පළවෙනි දේශනාව හැටියට මේ රාහුල පුංචි හාමුදුරුවන්ට මේ දේශනාව ඉගැන්වුවා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කාරණාවදී බුදුහාරු මතක් කරන රාහුල දැන් මේ භාජනය බුදුහාමුදුරුවෝ මුණින් අතර හරවලා තිබ්බා. දැන් කොච්චර වතුර දැම්මත් මේ භාජනය පිරෙන්නේ නෑ, නිකන් පිටතට ගලාගෙන යනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහන රාහුල දැන් දැක්කද මේ භාජනේ? එහෙමයි ස්වාමීනි මම දැක්කා. අන්න ඒ වගේ තමයි රාහුල දන දන යම්කිසි භික්ෂුවක් බොරු කියනවා නම් ඒ භික්ෂුවගේ මහානකම හරියට යටිකුරු කරලද මේ භාජනය වගේ ඒ භික්ෂුවගේ මහානකමත් යටිකුරු කරන ලද්දක් වගේ බොහොම හිස් මහානකමක් බවට පත් වෙනවා. දැන් 3. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ භාජනේ අනිත් පැත්ත හැරෙව්වා. අනිත් පැත්ත හරවලා කියනවා, රාහුල දැන් මේ භාජනේ වතුර චුට්ටක්වත් නැ නේද කියලා. එහෙමයි තතන් දැන් මේ භාජනේ වතුර චුට්ටක්වත් නැහැ. හිස්ම හිස් භාජනයක් බවට පත් වෙලා. රාහුල අන්නේ වගේ තමයි යම්කිසි භික්ෂුවක් දන දන බොරු කියනවා නම්, යම්කිසි ගිහියෙක් දන දන බොරු කියනවා නම් ඒ ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ මහානකම මේ හිස් භාජනය වගේ ඒ මහානකමත් හිස් මහානකමක් බවටම පත් වෙනවා. පින්නතුනි බුදුහාමුදුරෝ බෝසත් කාලේ දවසක් භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා, මහණි මම බෝසත් කාලේ වැරදි දෙකක් ආරක්ෂා කරගත්තේ බොම මාරුවෙන්. ඒ තමයි මුසාවාදේ සහ කිසි කෙනෙකුට අකෘතඥ නොවීම. ඒ කියන්නේ මේ බෝසත් කාලේ මම කවදාවත් කිසි කෙනෙකුට බොරු කිව්වේ නැහැ. ඒක ආරක්ෂා කරගත්තේ හරි අමාරුවෙන්. බුදුහාරමේ කියන්නේ දැන් අපිට පින්නතුනේ සමාජෙත් අද මිනිස්සු කියන්නේ හාමුදුරුවනේ රකින්න පුළුවන් අනිත් හතරම, නමුත් එකයි රකින්න බැරි, ඒ තමයි බොරු කියන එක. ඉතින් මේ ළඟදී දවස් දේශනාවකදී අපි ඇහුවා එක මහත්තයෙක් කියනවා, හාමුදුරුවනේ අපි ඔෆිස් වල වැඩ කරනකොට කාර්යාලවල වැඩ කරනකොට හරියට ප්‍රශ්න එක එක්කෙනා මුණ ගැහෙන්නෙනවා. එතකොට හරි කරදර. ඒ නිසා කෝල් කරලා අහනවයි කිව්වා, දුරකථනෙන් අහනවයි කිව්වා, අනේ හම්බෙන්න පුළුවන්ද කියලා. එතකොට අපි කියනවා හාමුදුරුවනේ ආවොත් කරදර නිසා නෑ මේ වාහන එලවන ගමන් ඉන්නේ, මහපාරේ ඉන්නේ, වෙන වැඩක ඉන්නේ, මේ ඔෆිස් එකේ ඉන්නේ. ඔෆිස් එකේ ඉඳෙද්දිත් අර දුරකථනෙන් ආමන්ත්‍රණය කරන මිනිස්සයාට කියන්නේ බොරු. ඉතින් හාමුදුරුවනේ ආවොත් බැරි වෙලාවත් ඒ වැඩේ කරගන්න හම්බ වෙන්නේ නෑ. ඒකෙන් ගැලවෙන්න මම කියනවා කිව්වා මේ මහපාරේ ඉන්නේ කියලා. එතකොට බොරුනේ කියන්නේ. එතකොට ඒක සම්පජාන මුසාවාද, ඒ කියන්නේ දන දන බොරු කීමක් බවට පත් වෙනවා. කියන්න පුළුවන්නේ ඇයි කියන්න බැරි? කියන්න පුළුවන් ඇයි මම ඔෆිස් එකේ තමයි ඉන්නේ, හැබැයි දැන් හම්බෙන්න බෑ. එතකොට බොරුවක් කියවා වෙන්නේ? බොරුවක් කෝ වෙන්නේ නැහැ. ඒ වගේ පින්නතුනේ මේ මුසාවාදයෙන් ගැලවෙන්න බෑ කියන්නේ ඒක බොරු. ඒ නිසා ඉස්සරහට තව දවසක් එනවනේ අපේල් පළවෙනිදා. ඔව්, ඒ නිසා
ඒ වගේ දවසකුත් එනවා එදාට කාගේ දවසක්ද කියලා ඔය ඇත්ත දන්නවා ඉතින් ඒ නිසා එදාට ඒ පිරිස කවුද කියලා හඳුනා ගන්න පුළුවන් ඒ පිරිස කරන්නේ තවත් පිරිසක් රවට්ටන එක එතන බුදුහාමුදුරු දේශනා කරනවා තවත් පිරිසක් දන දන රවට්ටනවා නම් ඒ වගේම ඒ පුජ්‍යලයා දන්නේ නැතුව ඒ දේ පිළිගත්තා නම් බුදුහාමුදුරු දේශනා කරනවා ඒකත් මුසාවාදයක් බවටම මුසාවාදයක් බවට පත් වෙනවා ඒ වගේම පින්නතුනි තථාගතයන් වහන්සේ දේශනා කරනවා බොරු කීමට මුල් වෙන කාරණා තුනක් තියෙනවා පළවෙනි කාරණාව තමයි අත්ථ හේතු ඒ කියන්නේ තමන් වෙනුවෙන් බොරු කියනවා දෙවෙනි එක තමයි පර හේතු අනුන් වෙනුවෙන් බොරු කියනවා තුන්වෙනි එක තමයි ආමිස කිංචික්ක හේතු ලාභ සත්කාර පෙරදරි කරගෙන බොරු කියනවා අත්ත හේතු ඒ කියන්නේ තමන් හේතුවෙන් බොරු කියනවා කියලා කියන්නේ තමන්ගේ වාසියට බොරු කියනවා ඒ කියන්නේ මං මරණවයි කිව්වා ඒ නිසා මං ඒ බොරුව කිව්වේ ඒ වගේම මට තරජනය කළා ඒ නිසා මං ඒ බොරුව කිව්වේ ඒ කොහොම කිව්වත් බුදුහාමුදුරු දේශනා කරනවා මොකද්ද ඒක බොරුවම තමයි ඊට පස්සේ පර හේතු අනුන් නිසා බොරු කියනවා අනුන් නිසා බොරු කියලා කියන්නේ මේ තමන්ගේ දරුවන්ගේ දියුණුව වෙනුවෙන් බොරු කියනවා ඉස්කෝල මාරු කරන්න ඊට පස්සේ ඒවට ඒව දේවල් කරනකොට පරිස්සමෙන් කරන්න ඕනේ ඒක ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා ඒවත් වැටෙන්නේ ආත්ම වංචාවක් හැටියට තමන් බොරුවෙන් අනුමර වට්ටනවා තුන්වෙනි එක තමයි ආමිස කිංචික්ක හේතු ඒ කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පෙරදරි කරගෙන බොරු කියනවා බුදුහාරු දේශනා කරනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පෙරදරි කරගෙන යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඒකත් අයිති වෙන්නේ මුසාවාදයට අර මතකනේ පින්නතුනේ චක්කුපාල මහරහතන් වහන්සේ උන්වහන්සේ අන්දයි අන්ද මේ චක්කුපාල මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න සාමීන් වහන්සේ නමක් හිටියා. දවසක් කැලයක් මැදින් යනකොට චක්කුපාල මහරහතන් වහන්සේගේ හැරමිට අල්ලගෙන තමයි අනිත් සාමීන් වහන්සේ මේ චක්කුපාල හාමුදුරුවෝ එක් කරගෙන යන්නේ. මේ කැලෑ මැද්දෙන් යනකොට මේ සාමණේර සාමීන් වහන්සේට ඇහුණා ලස්සන කාන්තාවක ගී කියන හඬක් ඇහුණා. ගී කියන හඬක් ඇහිලා මේ සාමණේර සාමීන් වහන්සේ චක්කුපාල සාමීන් වහන්සේට කියනවා දැන් අන්දයිනේ මේ සාමණේර පුංචි සාමීන් වහන්සේ කියනවා සාමීනේ පුංචි කටයුත්තක් තියෙන සුළු මොහොතක් කොහොම ඉන්න කියලා මේ කාන්තාවත් එක්ක නොමනා ලෙස හැසිරීම සිද්ධ කරලා ආවා මේ බව දැනගත්ත චක්කුපාල මහරහතන් වහන්සේ රහතන් වහන්සේ නමක් අන්ද වුණාට අනුන්ගේ සිත් බලන්න පුළුවන් තරමටම ඉතින් හරි සාමීනේ දැන් යන් කිව්වා ඊට පස්සේ චක්කුපාල මහරහතන් වහන්සේ කියනවා නබ දුස්සීලයි නේද භික්ෂුව කියලා ඇහුවා නෑ මං දුස්සීල නෑ කිව්වා බොරු කියන්න එපා දුස්සීලයි කිව්වා මෙතනින් එහාට අඩියක්වත් තියන්නේ නැක උදුස්සීලයත් එක මම ඊට පස්සේ මේ සාමෙන් සාමින් වහන්සේ සිවුරු ඇරියා කැලෑවේදී සිවුරු වෙලා ගිහිඳුන් අඳගත්තා ගිහිඳුන් අඳගෙන කියනවා දැන් මම පැවිද්දෙක් නෙවෙයි දැන් මම ගිහියෙක් දැන් යම් මාත් එක කිව්වා චක්කුපාල මහරහතන් වහන්සේ කිව්වා මට දුස්සීල ගිහියත් එකයි දුස්සීල පැවිද්දත් එකයි මෙතන මලත් මෙතන පිරිනිවන් පෑවත් මින් අඩියක්වත් දුස්සීලෙක් එක්ක එහාට යන්නේ නැහැ කිව්වා ඕ බොරු කිව්වනේ ඒ කාන්තාවත් එක්ක නොමනා ලෙස හැසිරিলা ඒ රාගයේ මතුවෙලා නමුත් ඒ චක්කුපාල මහරහතන් වහන්සේ කිව්වේ උන්වහන්සේට උන්වහන්සේගේ ජීවිතේ බේර ගන්න උනන් දුස්සීලෙත් එකයි ඕන එකත් එකයි මට මේ ගමන යන්න ඕනේ කියලා චක්කුපාල මහරහතන් වහන්සේට කියන්න තිබුණා. නමුත් චක්කුපාල මහරහතන්ගේ දුස්සීල පැවිද්දත් එකයි මට දුස්සීල ගිහියත් එකයි. ඒක අඩියක්වත් එසේ වෙන්නේ නැහැ යහට. ඔව්. ඒ වගේම තමයි පින්නතුනේ බුදුහාමුදුරු දේශනා කරනවා මුසාවාදේ සම්පූර්ණ වෙන්න අවශ්‍ය කරුණු කීපයක්. ඒ කියන්නේ මුසාවාදේ සම්පූර්ණ වීමට කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ. මුසාවාදේ කියන්නේ බොරුව සම්පූර්ණ වෙන්න. පළවෙනි කාරණාව තමයි අසත්‍යක් වීම. ඒ කියන්නේ කියන්න බොරුවක් තියෙනවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි අනුන් රවටන මොකද්ද? අනුන් රවටන
සිතවිල්ල. ඒ කියන්නේ ඒ බොරුවෙන් අනුන් රවටන හිතක් තියෙන්න ඕනේ. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි එක තමයි ඒ කයින් හෝ වචනෙන් හෝ ඒ බොරුව හඟවන්න පුළුවන් තරක් දුරට උත්සාහවත් වෙනවා. ඔය සමහරු ඇහෙන් කියනවා නේ සමහරු කයින් කියනවා නේ ඒ වගේ සමහරු අනික් කෙනාට නොපෙනෙන රවට්ටනවනේ ඒකත් 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 බොරුවක් ඒකත් අයිති වෙන්නේ මුසාවාදයට ඊට පස්සේ හතරවෙනි එක තමයි බොරුව කියන්නාගේ හෝ බොරුව කරන්නාගේ අදහස අසන්නා තේරුම් ගැනීම දැන් පින්නතුනි ඒ කියන පුජ්‍යලයාගේ බොරුව අනික් පුජ්‍යල විශ්වාස කරනවනේ ඒ විශ්වාස කළාට පස්සේ ඒකත් අයිති වෙන්නේ මුසාවාදයට ඒ වගේම තමයි බුදුහාමුදුරු දේශනා කරනවා මුසාවාදය අල්පසාවාද්‍ය සහ මහාසාවාද්‍ය බවට පත් වෙනවා අල්පසාවාද්‍ය මහාසාවාද්‍ය කියලා කියන්නේ ඒක බරපතල අකුසලයක් බවට පත් වෙනවා ඒ වගේම බරපතල නවන කුසලයක් බවටත් මුසාවාදේ පත් වෙනවා පළවෙනි කාරණාව තමයි පින්නතුනි යම් කෙනෙක් තමන්ට යමක් තියෙනවා තියෙද්දිත් ඒ දේ මොකද්ද කියන්නේ නෑ කියනවා පින්නතුටි යම් කෙනෙක් ඇහුවට පස්සේ මේ දේ තියෙනවද කියලා ඒක නෑ කියන්න පුළුවන් ඇයි ඒක තියෙන්නේ මගේ ප්‍රයෝජනෙට විතරයි ඒක තවත් කෙනෙක්ගේ ප්‍රයෝජනෙට දෙන්න තරම් මට දෙයක් නැහැ කියලා කිව්වට පස්සේ ඒක අල්පසාවද්‍ය කුසලයක්ද මහාසාවද්‍ය කුසලයක්ද අල්පසාවද්‍ය කුසලයක් ඇයි ඒ තමන්ටයි එක තියෙන්නේ ඒක මට ප්‍රයෝජනවත් වෙන තරමට තියෙනව නමුත් තවත් කෙනෙකුට දෙන්න තරම් දෙයක් මට නැහැ එහෙම කිව්වට ඒක වරදක් නැහැ හැබැයි මුසාවාදයට අයිති වෙනවා ඒකයි බුදුහාරු මේ කොටස් දෙකකට වෙන් කළේ අල්පසාවද්‍ය සහ මහාසාවද්‍ය අල්පසාවද්‍ය කුසලයක් බවට ඒකපත් වෙනවා ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරනවා දැන් අපි හිතමුකෝ මෙහෙම යම්කිසි මිනිස්සෙක් යම්කිසි දරුවෙක් අම්ම කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලනවා ඒ අම්මට සල්ලි තියෙද්දිත් ඒ අම්මා ඒ දේ දෙන්නේ නැහැ එකක් දරුවා අයහපතින් මුදව ගන්න හිතාගෙන අම්ම බොරු කියනවා එතකොට මෙතන දෙකයි මොකද්ද තමන් දැනදැන දරුවට නෑ තියෙද්දි තමන්ට දරුවට කියනවා නෑ කියලා එකක් ඊට පස්සේ දරුවා වරදින් මුදවා ගන්න මේ දේ අරන් ගිහිල්ලා දරුව නරක වැඩට පුරුදු වෙයි කියලා හිතලා අම්ම ඒක නොදී ඉන්නවා ඒක හොඳ චේතනාව එතකොට අල්පසාවද්‍ය කුසලයක්ද මහසාවද්‍ය කුසලයක්ද ඒ කල්පසාවද්‍ය කුසලයක් පින්නතුනි ඒ වගේ බුදුහාම ප්‍රදේශනා කළේ එවෙන් බේරෙන්න ඕනේ. එහෙම කළාට වරදක් නෙවෙයි. ඇයි එකතකින් දරුව බේරෙන්නත් ඕනේ, බොරු කියන්නත් ඕනේ. ඒ නිසා එක මහාසාවද්දේ අකුසලයක ස්වභාවය තමයි කර්මපතයක් බවට පත් වෙනවා. කර්මපතයක ස්වභාවය තමයි ඒක විපාක දීලම තමයි ඉවර වෙන්නේ. ඒ නිසා අල්පසාවද්දේ අකුසලයක විපාක නොදී බේරෙන්න පුළුවන්. දැන් තේරුණානේ කීප එක? කර්මපතයක ස්වභාවය තමයි විපාක දීලම තමයි ඉවර වෙන්නේ. දැන් සතෙක් මැරුවොත් සතා මරූපේකී අකුසලේ විපාක දීලම තමයි ඉවර වෙන්නේ. හොරකම් කළොත් හොරකම් කරපු විපාක දීලම තමයි ඉවර වෙන්නේ. බොරු කිව්වොත් ඒත් බුදුහාමුදුරු දේශනා කරනවා ඒක මහා සාවද්‍ය අකුසලයක් වුණොත් ඒක විපාක දීලම තමයි ඉවර වෙන්නේ. නමුත් අතන තියෙන එක චේතනාවක් අම්මා දෙයක් හංගන්නත් ඕනේ දරුවා බේර ගන්නත් ඕනේ. මේ දෙකම නිසා එක අල්පසාවද්‍ය කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා විපාක දෙන්නේ අතරමඟ එක නතර වෙනවා. ඊට පස්සේ දේශනා කරනවා යම් කෙනෙක් සාක්ෂි විමසනකොට අනුන් නසන්න ඕනේ කියලා හිතාගෙන විනාශ කරන්න ඕනේ කියලා හිතාගෙන බොරු සාක්ෂි දෙනවා නම් ඒ අයිති වෙන්නේ මහා සාවද්දේද අල්ප සාවද්දේද ඒක මහා සාවද්‍ය කුසලයක් බවට පත් වෙනවා ඒ පුජ්‍යල නිවැරදි කාර්යයක් නමුත් බුරු සාක්ෂි දීලා වැරදි කාර්යයක් බවට පත් කරනවා ඒක මහා සාවද්‍ය කුසලයක් ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා
යම් කෙනෙක් අපි හිතමුකෝ හිඟන්නෙක් වගේ කෙනෙක් ඒ මිනිස්සයා පින්නතුනි තමන්ගේ නිවසට ඇවිල්ලා යම් කිසි දෙයක් ඉල්ලනවා කාගේත් ස්වභාවයේ තමයි ප්‍රසිද්ධ කාරණය එහෙම කෙනෙක් වෙනකොට හිමිහිට දොර වහගන්න එක ඒ කරන්නේ මොකද්ද ඒ පුජ්‍යලයෙන් බේරෙන්න ගුණවත් වංචා නොවන යාචකාදීනොත් මේ ලෝකේ ජීවත් වෙනවා එතකොට හොර සතුරන්ගෙන් බේරෙන්න මේ මිනිස්සු මෙහෙම ඇවිල්ලා අන්තිමට තියෙන දේත් අතපතගෙන ආවේ මිනිස්සු කියන්නේ එහෙමනේ හිඟා කන්න වගේ තමයි එන්නේ ආපහු එන්නේ ඔක්කොම අතගාගෙන යන්න අන්න එතකොට ඒ නොදී ඉන්න නෙවෙයි තමන්ගේ ආරක්ෂාව සඳහා මේ විදියට කරන්න හදන්නේ එතකොට ඒක අල්ප සාවද්‍ය අකුසලයක් බවට පත් වෙනවා ඒ කියන්නේ කාලෙන් කාලෙට බේරෙන්න ක්‍රම තියෙනවා පින්නතුනි ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ ඒ වගේ ආත්ම ආරක්ෂාව තකා යම් කෙනෙක් එහෙම කළාට වරදක් නෙවෙයි නමුත් ගුණවන්ත වංචා නොවන යම් කෙනෙක් ආවයි කියලා යමන්ට තේරුනොත් ඒ පුජ්‍යලට යමක් දීලා කුසලයක් සිදු කරගන්න පුළුවන් ඒ පුජ්‍යලට නෑ කියන්න බෑ ඊට පස්සේ බුදුහාරු දේශනා කරනවා යම් කෙනෙක් ගුණවතේ ක්‍රවට්ටනවා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනකොට දැකදක දන්නව මේ පිණ්ඩපාතේ වඩින්නේ කියලා එතකොට කරන්නේ දොර වහ ගන්නවා හිඟන්නේ කොට දොර වහ වගේ නෙවෙයි පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ නමකට වංචා අදහසින් දොර වැහුවොත් ඒක මහා සාවද්‍ය කුසලයක් බවට පත් වෙනවා ඔව් බුදුහාරු දේශනා කරනවානේ භික්ෂුන් වහන්සේලට මහණෙනි අද පිණ්ඩපාතේ වැඩියට පස්සේ ඒ ගෙදරින් හෙට නොදෙන්න පුළුවන් ඒ නිසා නොදෙන ගෙදරට ආපහු වඩින්න එපා ඒ මිනිස්සු දොර වහගත්තේ දෙන්න කැමති නැති නිසා බුදුහාරු දේශනා කරනවා ඒ වගේම දැක්කත් පිණ්ඩපාතේ වැඩලා ඉති දැක්කත් ආසන නැගිටින්නේ නැහැ භික්ෂුන් වහන්සේට පේන වගේ ඇතුළ ඉඳගෙන ඉන්නවා දැකදකත් හිට ඉඳගෙන ඉන්නවා ඒ ගෙදරට ආයි යන්න එපා කියන්නේ මේ මිනිස්සයා දෙන්න කැමති නෑ හැඳි සද්ද හෙනවා නම් ගෙදර දුම් නගිනවා නම් තව ටිකක් වෙලා හිටියට කමක් නෑ කිව්වා ඒ නිසා භික්ෂුව පිණ්ඩපාතේ වැඩම කළ ගෙදරකට කවදාවත් වචනෙන් යමක් ඉල්ලන්න තහනම් ඒ වගේම බුදුහාර දේශනා කරනවා පිණ්ඩපාතෙන් විතරක් යැපෙන භික්ෂුවකට දොස් කියන්න මිනිස්සුන්ට කිසිම අයිතියක් නැහැ. ඇයි ඒ භික්ෂුව ගෙන්ගෙට ගිහිල්ලා කිසි කෙනෙක්ගෙන් යමක් නොඉල්වා ලැබෙන දෙයින් යැපෙන භික්ෂුවක් නිසා මේකෙන් අදහස් කරන්නේ නැහැ පින්නතුනි පින්ඩපාතෙන් යැපෙන්නේ නැති භික්ෂුන් වහන්සේලා දොස් කියන්න පුළුවන් කියන එක නෙමෙයි මේ කියන්නේ. පින්ඩපාතෙන් විතරක් යැපෙන භික්ෂුන් වහන්සේලාට දොස් කියන්න බෑ. බුදුහාර දේශනා කරපු දෙයක් ඒක. ඉතින් කවුද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා වැනි උත්තමයෝ පින්ඩපාතෙන්මයි ජීවත් වුනේ. ඔව් උන්වහන්සේට තිබුණ තෙලස් මොනවද තෙලස් දුතාංග තිබුණා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ඔව් ඒ කියන්නේ එකම පාත්‍රය තමයි වළඳන්නේ පිරිනිවන් පානතුරු එකම පාත්‍රය තමයි වළඳන්නේ ඉතින් මේ පිළිබඳව අපි වරින් වර කරුණු මතක් කරලා තිබෙනවා ඒ වගේම තමයි පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා යම් කිසි කෙනෙක් විහිළුවට බොරු කියනවා ඒ කියන්නේ විහිළුවට බොරු කියනෝ දැන් අපි කියන්නේ ඔය කිව්වට එයා ඔය වැඩිය ගණන් ගන්නේ නෑ ඔය නිකමට වගේ බොරුවක් කියමු මම නම් හිතන්නේ විශ්වාස කරයි කියලා එහෙම හිතලා සමහරු බොරු කියනවා බලන්න බුදුහර්මයේ හැම පැත්තක බලපෙහෙටි එහෙම සමහරු කියනවනේ ඕනම් කියමු හැබැයි මං විශ්වාස කරන්නේ නෑ පිළිගන්නේ නැද්ද කියලා එහෙම කියලා කෙනෙකුට යහළුවෙකුට බොරුවක් කියනවා. ඒ කියන්නේ විහිළුවට. බැරි වෙලාවත් ඒ යාළුවා ඒ දේ පිළිගත්තොත් ඒක අල්ප සාවද්‍ය කුසලයක්ද මහා සාවද්‍ය කුසලයක්ද? ඒක මහා සාවද්‍ය කුසලයක් බවට පත් වෙනවා. දැන් කියන්නේ කොහොම කියලාද? ඒ මිනිහ රවට්ටන්න ලේසියෙන් බෑ කියලා හිතලා බොරුවක් කියනවා. බැරි වෙලාවත් මේ මිනිස්සයා බොරුවට රැවටුනොත් මහා සාවද්‍ය කුසලයක් බවට
බවට පත් වෙනවා. ඒ වගේම පින්නතුනි බුදුහාරු දේශනා කරනවා දුටුදේ නොදුටුදේ ලෙස ප්‍රකාශ කිරීම. නොදුටුදේ දුටුදේ ලෙස ප්‍රකාශ කිරීම යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ බොරුව මහා සාවද්‍ය කුසලයක්ද අල්ප සාවද්‍ය කුසලයක්ද? මහා සාවද්‍ය කුසලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මුසාවාදී පිළිබඳව පින්නතුනි තථාගතයන් වහන්සේ අර මේ මුගලන් මහරහතන් වහන්සේ දවසක් දිවි ලෝකෙට වැඩම කළා. උන්වහන්සේ නිතර දිවි ලෝකෙට වඩන ස්වාමින් වහන්සේ නමක් මුගලන් මහරහතන් වහන්සේ. එක්තරා දිවි විමානයකට ගිහලා මුගලන් මහරහතන් වහන්සේ ඒ දිවි ලෝකෙ වැසි දෙවියන්ගෙන් අහනවා, එක් දේවතාවකින් අහනවා, නුඹ මොන පිනක් කළාද මේ දිවි ලෝකෙ උප්පත්ති ලැබුවේ? ඒ දේවතාව කියනවා සච්ඡං බනේ. මොකද කිව්වේ? මම මනුස්ස ලෝකෙදි සත්‍ය කතා කළා, ඇත්ත කතා කරපු නිසායි මට දිවි ලෝකෙ උප්පත්ති ලැබුණේ. ඊට පස්සේ තවත් දිවි ලෝකෙට ගිහින් තවත් දේව විමානයකට ගිහින් මුගලන් මහරහතන් වහන්සේ ආනවා, නුඹ මේ දිවි ලෝකෙ උප්පත්ති ලැබෙ මොන පිනක් කළාද? නකුජ්ජය, මං වැඩ කළේ ගෙදරක, සිටු ගෙදරක භාජන බෙදෙනවා, වීදුරු කැඩෙනවා, හාම්පුතාමට බනිනවා, සමලට ගහනවා. නමුත් ඒ කිසිම දෙයකට මම කෝප වුණේ නැහැ. නකුජ්ජය කියන්නේ කිපුනේ නැහැ. මම දේශසහගතව කටයුතු කළේ නැහැ. මං හාම්පුතුන්ටත් මෛත්‍රී කළා. ඒ විපාකේ නිසා අද මේ දිවි ලෝකේ උප්පත්ති ලැබුවේ. ඉතින් මේ කියාගෙන ආවේ සච්ඡම් බනේ, මනුස්ස ලෝකෙදී ඇත්ත කියපු නිසායි ඒ පුජ්‍යලයා දිවි ලෝකයේ තුල උප්පත්ති ලැබුවේ. පින්නතුනි තථාගතයන් වහන්සේ දවසක් ආනන්ද සාමින් වහන්සේට කියනවා, ආනන්ද මට එකතන ගිඳගෙන ලෝක 124කටුණත් ඇහෙන්න තරම් මේ කතා කරන්න පුළුවන් ශක්තියක් තථාගතයන් වහන්සේට තියෙනවා. පින්නතුනි අපි එකපාරක් අරහන් කියන වචනේ කියනකොට ආනන්ද හන්ට පුළුවන් අටපාරක් අරහන් කියලා අවසන් කරන්න. ආනන්ද හරු අටපාරක් අරහන් කියලා අවසන් කරනකොට බුදුහාමුදුරුවන්ට පුළුවන් 16 වතාවක් අරහන් කියලා අවසන් කරන්න. සාමාන්‍ය කෙලෙස් සහිත පුතග්ජනා අපි එකපාරක් අරහන් කියන වචනේ කියනකොට බුදුහාමුදුරුවන්ට පුළුවන් 124 වතාවක් අරහන් කියලා අවසන් කරන්න. ඒ වෙලාවේ ආනන්ද සාමින් වහන්සේ අහනවා, බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට ඔය තරම් වේගවත්වතහ බොහෝ ප්‍රමාණයකට ඇහෙන්න තරමේ කතා කරන්න පුළුවන් ශක්තියක් ලබන්න ඔබ වහන්සේ කරගත්තු කුසලය මොකද්ද කියලා ඇහුවා. ආනන්ද, පාරමී ධර්ම සම්පූර්ණ කරන කාලේ මං කට හොඳට පරිස්සම් කරගත්තා, වචනේ හොඳට පරිස්සම් කරගත්තා. ඒ වචනේ පරිස්සම් කරගත්තු නිසායි අද මට බොහෝ ප්‍රමාණයකට ඇහෙන්න තරමේ කතා කරන්න පුළුවන් ශක්තියක් ලබාගත්තු කුසලය කිව්වා. ඔව් බලන්නකෝ, දැන් බර්ණස ඉසිපතන මිගදා ඉදන් දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අකනිටා බඹලුවට මැහුණා. නමුත් දේශනා කළේ බර්ණස ඉඳගෙන. නමුත් අකනිටා බඹලුවට මැහුණේ මොකක් නිසාද? බුදුහාමුදුරුවෝ කවදාවත් පාරමී ධර්ම සම්පූර්ණ කරන කාලේ බොරු කිව්වේ? බොරු කිව්වේ නෑ. බුදුහරු භික්ෂුන් වහන්සේට මතක් කරනවා, මහණෙනි, නුඹලා කවදාවත් නැති මාර්ගඵල පිළිබඳව කිසි විටක ගිහියන්ට කියන්න එපා. ඒ කියන්නේ මම සෝවාන්, මම සකෘදාගාමී, මම අනාගාමී කියලා කවදාවත් ගිහියන්ට කියන්න එපා. ඇයි? නැති ගුණ. ඒක සෝවාන් වුණත් සකෘදාගාමී වුණත් පින්නතුනි ඒ මාර්ගඵලයේ පිළිබඳ වේ පුජ්‍යලයා කියන ක්‍රමයක් තියෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා කියනවා, ආපහු මං කවදාවත් මේ manuss ලෝකෙට එන්නේ manuss ලෝකෙට එන්නේ නැහැ. ඒ වගේම මම දැන් මෙනෙහි කරන් නිවන පිළිබඳව පමණයි. ඕ අන්න ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ සාමින් වහන්සේ දැන් රහතන් වහන්සේ නමක්, මාර්ගඵලයක් ලැබල ඉන්නේ. ඇයි නිවන පිළිබඳව මෙනෙහි කර නිවන පිළිබඳව විතරක් මෙනෙහි කරන්නේ? ඇයි උන්වහන්සේට කෙලෙස් පිඳව පිළිබඳව මෙනෙහි කරන්න දෙයක් නෑ, කෙලෙස් නැති කරලා ඉන්නේ. ඒ වගේම නැති වෙන්න තියෙන කෙලෙස් පිළිබඳව මෙනෙහි කරන්න දෙයක්ුත් නෑ. ඇයි නැති කරන්න කෙලෙස් නෑ? ඒ දෙකම නැති නිසා රහතන් වහන්සේ කරන්නේ මොකද්ද? මොකද්ද? නිවන පිළිබඳව මෙනෙහි කරනවා. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා, කාල වේලාවත් අවසන් නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මුසාවාදයෙන් වැළකීමේ ආනිසංස 13ක් තියෙනවා. එයින් පළවෙනි එක තමයි
අතිසයින්න පින්නතුනි ප්‍රසන්න ඉඳුරන් නැති පුජ්‍යලයක් බවට පත් වෙනවා. දෙවෙනි එක තමයි මනා මිහිරි කටහඬක් ඇති පුජ්‍යලයක් බවට පත් වෙනවා. ලකුණ්ඨ බද්දී හාමුදුරුව මතකයි, ලකුණ්ඨ බද්දී හාමුදුරුවන්ට ලස්සනට බණ කියන්න පුළුවන්. ලකුණ්ඨ බද්දී හාමුදුරුවන්ට මිහිරි කටහඬක් තිබුණා. ලකුණ්ඨ ඒ කියන්නේ උන්වහන්සේ මිටිනේ. ඒ මිටි උනේ කාශ්‍යප බුදුහරන් කාලේ චෛත්‍යයක් හදනකොට ඕක උච්චර ඔච්චර උසට හදන්න ඕනද ඔන්නේ ගානට හැදුවම ඇති කියලා උසට හදන්න තිබුණු චෛත්‍ය මිටි කළා. එනිසා උන්වහන්සේත් අපේ ගෞතම බුදුහරන්ගේ ශාසනයේදී මිටි වෙලා ඉපදුනා. එනිසා ලකුණ්ඨ බද්දේ සාමින් වහන්සේ බවට පත් වුණත් උන්වහන්සේ කටහඬ හරි මෙහෙරේ. ඒ මුසාවාද දෙන්න උකට පොණ නිසා. ඒ වගේම තමයි තුන්වෙනි එක සමානව පිහිටි සුදෝ සුදුවන් දත් දෙපලක් ඇති පුජ්‍යලයක් බවට පත් වෙන මුසාවාදේ ආනිසංස. ඊට පස්සේ හතරවෙනි එක තමයි අසෝබන වූ මහත, ඒ වගේම නොබල ශරීර සහ අසෝබන වූ මහත ශරීර නොලබන්නේක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි බුදුහාර දේශනා කරනවා අසෝබන වූ කෙට්ටු ශරීර නොලබන්නේක් බවට පත් වේ. ඒ කියන්නේ ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය මහතට සමාන, උස උතර සමාන මහත. ඒ වගේම තමයි සැප ස්පර්ශයත් එක් බවට පත් වෙනවා. ඊළඟ කාරණාව තමයි කටින් දුගණ හමන පුජ්‍යලයක් බවට පත් වෙන්නේ මානෙල් මල් සුවඳ වැනි සුවඳක් ඒ පුජ්‍යලයා කතා කරන හැම මොහොතකම කටින් ඒ සුවඳ හමන පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඊළඟ කාරණාව තමයි සුවච කීකරු පරිවාර දැසි දස්සෝ සේවක සේවිකාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණාව තමයි සමාජයේ හැම පුජ්‍යලයකටම විශ්වාස කටයුතු පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඊළඟ කාරණාව තමයි උඩගු නොවන පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ වගේම ඊළඟ කාරණාව තමයි වසල සිත් ඇති පුජ්‍යලයක් බවට පත් නොවීම. වසලේ කතා කරන විදිය දන්නවනේ පිළිඳිවච්චි මහරහතන් වහන්සේ දෙවැනි චරිත පින්නතුනි ඒවට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මුසාවාදයේ පිළිබඳව මීට වඩා කරුණු කියන්න තිබුණත් කාල වේලාව සීමිත නිසා වෙන් පින්නතුනි මේ දේශනාව මෙතනින් හමාර කරන්නට සිද්ධ වෙනවා. ඉතින් අද මේ කතා කළේ සාකච්ඡා කළේ අංගුත්තර නිකාය දෙවෙනි කොටස චතුක්ක නිපාතේ මුසාවාද සූත්‍ර දේශනාව. මේ මුසාවාද සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සීල කුසල් බෙලෙන් හැමදෙනාටම උතුම් වූ අමා මහ නිර්වාණ භෝදේම සාක්ෂාත් වේවායි සාදෝ කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි අද මේ පින්කමෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ පේ උපේන්ද්‍ර මහත්මයා සහ ඉරංගා මහත්මණිය, ඉරංගා සමරතුංග මහත්මණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස, ඒ වගේම දිනු සහ තෙරුණි යන දියණියන් දෙපළත් අද මේ පින්කමෙහි ඒ මෑණියන් පියනන් වහන්සේ සමග දායකත්වයේ බාරගෙන කටයුතු කරනවා. අරමුණු හැටියට තබාගත් සීල රටවැසියන්ට සමගියෙන් සමාදානෙන් පංචශීලය ආරක්ෂා කරමින් ජීවත් වන්නට අවශ්‍ය කරන කායික ශක්තිය, මානසික සුවපත් භාවය උතුම් තුනුරුවන් සරණින් සැලසේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම අපවත් වේවදාල බෞද්ධයා නාලිකාවේ කරු සභාපති දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවත්, ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළ සීලම රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම සිරිත් පරිදි අපේ චන්දන විහාරස්ථානයේ සෑම ඉරිදුණකම් පවත්ව ලබන ධර්මදේශනා පින්කම් මාලාවේ අද දවසේ නියමිත දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ මාලිකා මහත්මණිය සහ මල්කාන්ති මහත්මණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. අරමුණු හැටියට තබාගත් මීට වසරකට පෙර මිය පරලොව සපත්වන්තේ දුණු ටියුඩර් පියාණන්ට පින් අනුමෝදන් කිරීම සහ වර්ග පරම්පරාවේ සීල ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම, එවාගෙන් විහාරාධිකාරී ස්වාමින් වහන්සේට ධර්ම දේශනාව පැවැත්වූ අපටත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම, පින්කම සඳහා නොඑක් ආකාරයෙන් උදව් උපකාර කළ හැමදෙනාටමත් මේ දේශනාව සඳහා පැමිණි හැමදෙනාටමත් රත්නත්‍රයේ ආශිර්වාදයේ සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. මේ සීල ප්‍රාර්ථනාවන් සඵල වේවා. මිය ගියා වූ සිහි කටයුතු සීල ඥාතීන්ට මේ පින් ලැබේවා. අප හැමදෙනාටම සසර දුක් කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට
මේ දේශනා විවහල් වේවා ඒ සාදෝ කියලා ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.